අද අපිට ලොකු ආවිසක් නෑ. අද අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100 පල්ලෙහාට පිරිහිලා ගිය තැනක. ඒ අතර වේගෙන් දැන් මේ වසංගත රෝග ලෝකෙ පැතිරෙනවා. අපි ලෝලුවක් කෑවත් පළතුරක් කෑවත් වැඩිපුර දැන් වහ ගහලා වස ගහලා තියෙන. අපි දන්නේ නැහැ මොන වගේ ලෙඩක් ඇඟ ඇතුලේ තියෙනවද. සමහරට බඩේ අමාරු කියලා යන්නේ. වෛද්‍යවරයා බල්ලා කියනවා ඔයාට පිළිකාවක්. සමහරට ඔළුවේ කැක්කුම කියලා යන්නේ. ගිහින් බලපුවාම හොඳ කරන්න බැරි කොලෙඩක් නහරක් පුපුරලා. ලෙඩ රෝග වලට මේ කය ගොදුරක් කියන. ඒ නිසා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. තව කල් තියෙනවා පස්සේ බැරිය කී කී හිටියෝ දන්නේම නැහැ හුස්ම ටික යන. හොඳට සද්ධාවෙන් බණහන්. ඒ අහන ධර්ම කරුණු විමසන්. අපිට වෙලාවල් හම්බ වෙනවා ගෙවල් වල ගෙදර වැඩ කරත් සමහර ලාවට පොඩි වෙලාවක් හරි ගෙදර හම්බ වෙන. කවුරුත් නැ ඔබ බේර ගන්න. නැතම් මාතා පිතා කයිර අම්මා තාත්තට පුළුවන් ද අපායෙන් බේරන්න. මේ අපේ කෙනා අපේ ළමයාට අපාය යන්න දෙන්න බෑ කියලා නවත්තන්න පුළුවන්ද? කාටවත් බෑ. අඤ්ඤේ වාපිත ඥාතක නෑදෑයන්ට ඥාතීන්ට පුළුවන්ද මේ අපේ පරම්පරාවේ අයට එහෙම අපාය යන්න දෙන්න පුළුවන්ද කියලා නවත්තන්න පුළුවන්ද? එහෙනම් බේර ගන්න පුළුවන් කාටද? තමන්ටමයි. සම්මා පණීහිතං චිත්තං. තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරලා ධර්මයේ හිත පිහිටව ගත්තොත් සියසෝනන් තතෝ කරු ධර්මයෙන් ඔබ බේර ගන්න. වින ගැලවීමක් නැහැ. ඒ නිසා දවසක් භාවනා කරලා මගේ කෙලිස් කොච්චර ප්‍රහාණය වුණාද කියලා හොයන්න බෑ. ඒ මාර්ගයේ වඩාගෙන යනකොට මාර්ගයේ වැඩෙනකොට ඵලයේ ලැබෙන. හේතුව සකස් කරනකොට ඵලයේ ලැබෙන. ඒ නිසා මාර්ගයේ වඩන්න. ඒ මාර්ගයේ වඩන්න නම් හොඳට බණ අහන්න, අහන ධර්මයේ නිතර නුවණින් විමස විමස භාවනා වශයෙන් තමන් තුළින් බලන්න. ලීයක් යතු ගානවා. එහෙම යතු ගානකොට එකපාරක් දෙපාරක් යතු ගාලා බලනවා මේ ගෙවුනද කියලා යතු කැටි. හොයන්න පුළුවන්ද? එහෙම බෑ. කාලයක් යතු ගාගෙන යනකොට අතුල්ලුවට යතු ගෑවෙන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ගෙවිලා. අන්න ඒ වගේ මේ මාර්ගයේ වඩාගෙන යනකොට තමන්ට යම් වෙලාවක් එනවා කෙලෙසුන්ගෙන් මිදිලා යන. උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන සසර පිං ඇති අය බණ අහද්දිමයි ධර්මය අවබෝධ වෙන්නේ. බණ අහන එකත් නිවන් දොරටුව. බණ අහගෙන ඉන්නේ නැද්දිම රහත් වෙච්ච අය කොච්චර ඉඳලා තියෙනවද? කවුරු හරි කල්යාණ මිත්‍රේ ධර්මයට ආස කෙනෙක් හම්බුනහම ධර්මයේ ගැන කතා කරනවා, සාකච්ඡා කරනවා. අද මම මෙහිම බණක් ඇහුවා කියලා ධර්ම සාකච්ඡා. හිත වැඩෙනවා. පිරිත් කියද්දී අර්ථ විමසමින් සජ්ජහායනා කරන්න කියන. සජ්ජහායනේ නිවන් දොරටුවක්. ඊළඟට අහපු ධර්ම කරුණු කාට හරි කියලා දෙන්න. මෙන්න මෙහෙම බණක් ඇහුවා, මෙහෙම බණක් ඇහුවා මතක තියාගෙන කියලා දෙන්න. බණ කියන එක නිවන් දොරටුව. ඊළඟට ධර්ම සම්මර්ෂණී යෝනිසෝ මානසිකාරයේ හැම වෙලාවෙම ධර්මයේ තමා තුළින් ගල්ප බලන එක නිවන් දොරටුව. අහන ධර්මයට අනුව නුවණින් විමසලා තමන්ගේ ජීවිතය තුළින් බැලීමේ දක්ෂතාව. භාවනාව නිවන් දොරට. ඔය වගේ නිවන් දොරට කීපයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා. ධර්මයේ දියුණු කරන උත්සාහයක් ගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ දවසින් දවස, මොහොතින් මොහොත, ෂණේන් ෂණේ, ගිවින හැම රැයක් දවාලක්ම මරණයට ලං වෙයි. අපි දන්නේ නැහැ කවදා, කොතන, කොහොම, මොන විදිහට හුස්ම ටිකේයිද. ඒ නිසා අප්‍රමාදී වෙන්න. මොකද අපි මේ ජීවත් වෙන්නේ සතර අපායේ මහ ගෙදර වගේ කියලා. දැන් මේ බණ අහන්න ආවනි බෞද්ධ නාලිකාවට ආව බණ පටිගත කරා. ඉවර වෙච්ච ගමන් දැන් කොහෙද යන්නේ? ගෙදර. වැඩට යන කෙනෙක් හවස් වෙනකන් ගෙදර එනකන් ඉක්මනටම එන බස් එකේ හරි කෝච්චියේ හරි එල්ලිලා කොහොම හරි හිටගෙන හරි ගෙදර එන්න තමයි උත්සාහ. ඉක්මනින් එන්න. පැය භාගයක් හරි ඉස්සරහ කලින් එන්න පුළුවන් නම් කොහොම හරි ඉක්මනින් ගෙදර යන්න. නෑදෑ ගෙදර කියනවා. දවසක් ඉඳි දෙකක් ඉඳි ඉන්න කියලා ගියවත් කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලා නැද්ද එහෙම එකක්? ඈ එතකොට අපේ ජීවිතේ වැඩිපුරම බැඳිලා ඉන්නේ ඇදිලා යන්නේ මහ ගෙදර. තමන් ජීවත් වෙන්න තැන. තමන්ගේ පොඩි පැලක් වෙන්න පුළුවන්. පොල් අතු ටිකක් රුකුල්ලලා මැටි ගියක් වෙන්න පුළුවන්. හැබැයි එතනට තමයි හිත ඇදෙන්නේ. කොහේ ගියත් තමන්ගේ වැටිලා ඉන්න තැන මේක මට හොඳයි කියලා එතනට ඇදෙන්නේ. බුදුහාඳුර පෙන්නනවා සංසාරේ යන කෙනා සතර අපායට ඇදෙන්නේ toy වගේ කියලා. සතර අපායේ මහ ගෙදර වගේ කියලා. අපායේ පැත්තටමයි කියන හිත හැම වෙලෙම ඇදිලා තියෙන. ඒකට හේතුව අපේ විඥානේ පිහිටලා තියෙන්නේ කුසල මූලයන් තුල නෙමෙයි.
අපේ හිත පිහිටලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් සසරේ අරගෙන යන. අකුසල මූලයන් තුල පිහිටපු හිත ඇදෙන්නේ අකුසල් පැත්තට, කුසලිට නෙමෙයි. දැන් ඔබ හිතන්න මෙහෙම, අපිට හිත කෙලෙස් වලට අමුතුවෙන් උත්සාහ කරන්න ඕනේ, ඉබේම ඇදෙනවා. දැන් හිතන්න, රාග සහිත නිමිත්තක් අරමුණක් යොමු වුණාට පස්සේ රාගය ඇති කරගන්න අපි උත්සාහ කරන්න ඕනේද? ඉබේම මතුවෙලා එනවා. ඇයි? හිත තියෙන්නේ රාගානුසය තුළ. රාගය හිත ඇතුලේ අලුයට ගිනි පොකුරු මතුවෙනවා වගේ රාගය මතුවෙලා එනවා. තරහකාරයක් දකින්නකොට මට ද්වේෂය ඇති වේවා ඇති වේවා ඇති වේවා කියලා දැති කරගන්න කිසිම උත්සාහයක් ඕනේ. අරමුණ යොමු වෙච්ච ගමන් කේන්ති යනවා. දැක්ක ගමන් එක්ක තමන්ට කවුරු හරි බනිනව ඇහුණ කියලා හිතන්න. ඇහිච්ච ගමන් අරමුණ එනකොටම කේන්ති යන්නේ නැද්ද? ඒක අමුතු උත්සාහයක් ඕනේ. සැනින් ද්වේෂයේ පටිගානුසේ මතුවෙලා එනවා. එතකොට අකුසල මූලයන් තුල පිහිටි හිත සැනින් අකුසලෙට ඉබේම ඇදෙනවා. හැබැයි සද්ධාව එහෙම නෑ. බුදු ගුණ හිතලා වීරියෙන් උත්සාහයෙන් ඇති කරගන්න ඕනේ. කරපු පින හිතලා 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 ත්‍යාග සම්පත්තිය ඇති කරගන්න ඕනේ. සීලේ උත්සාහයෙන් වීරියෙන් පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා කොහොම හරි වඩා ගන්න ඕනේ. ධර්මයේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා නිකන් වැඩෙන්නේ නැහැ. උත්සාහයෙන් වීරියෙන් කුසල් ඇති කර ගන්න ඕනේ. හැබැයි අකුසල් ඉබේම මහගෙදරට ඇදෙනා වගේ හිත අකුසල මූලයන්ක පිහිටපු හිත අකුසලීටම ඇදි ඇදි යනවා. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න, වීරිය ඇති කරගන්න. මේ ධර්මයේ වඩන්න අපිට කරුණු තුනක් ඕනේ. සතර සතිපට්ඨාන බුදුහාඳුර විස්තර කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියක් ඕනේ. අපි ඒකට කියනවා සතර සම්‍යප්පදාන වීරිය. අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරියක් තියෙනවා. සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕනේ. අර යෝනිසෝ මානසිකාරයත් එක්ක තමයි ඒක තියෙන්නේ. මේක කුසල්ද අකුසල්ද, හොඳද නරකද, පින්ද පව්ද, යහපත්ද අයහපත්ද, අපි ධර්මයට අනුව විමසා බැලීමේ නුවණ, ඒකට කියනවා සම්පජාන. ඊළඟට සතිමා කියන්නේ හොඳ සිහියක් පවත්වගෙන, සතිපට්ඨානි සිහිය දියුණු කරගෙන හිත රැක ගන්න ඕනේ. ඔන්න ඔය ටික තියෙනවා නම් අපිට ධර්ම අවබෝධයට හිතක් සකස් වෙනවා. ඔන්න ඔය හැකියාවන් නැති කරගන්න පුළුවන් නම් මරණ මංචකේ ධර්මය අල්ලන්න පුළුවන්.